දීර්ඝ කාලයක ලිඛිත ඉතිහාසයක් ඇති රටවල් ඇත්තේ ඉතා ස්වල්පයකි. හෙළදිව මින් එකකි. වසර 2500ක් ඉක්මවන කාලයක දේශපාලන ආගමික සහ සංස්කෘතික ඉතිහාසය විසරාත්මකව ග්‍රන්ථාරූඪ කර ඇති රට හෙළදිවයි. මහා වංශය, චූල වංශය සහ දීප වංශය ඇතුළු වෙනත් පැරණි ග්‍රන්ථ ගණනාවකින් මෙන්ම රට පුරා විසර පවතින පුරාවිද්‍යා වස්තුන් සහ ශිලා ලේඛන තොරතුරු මාර්ගයෙන් අපරට ඉතිහාසයේ තොරතුරු හෙළිවේ. මේ හැර එකල අප රටට පැමිණි විදේශ සංචාරකීන් සහ ආගන්තුකයන්ගේ රපෝර්තු වලින්ද අප රට ඉතිහාස තොරතුරු දැනගත හැකිය. ලොව බෞද්ධ චිත්‍ර ඉතිහාසයේ සැලකීමේදී ඉන්දියාවෙන් බැහැර ඉතා පැරණිතම බෞද්ධ චිත්‍ර බිජසිතුපම් දැකිය හැක්කේ අප රටේය. අප රට චිත්‍ර කලා ශිල්පීන් ඉන්දීය කලා නිර්මාණයන්ගෙන් ආස්වාදය ලැබුවද ඔවුන් ඉන්දීය හෝ වෙනත් චිත්‍ර කලා සම්ප්‍රදායන් සම්පූර්ණයෙන් පිළිගත්තේ නැත. බෞද්ධ ආස්වාදය සහ ඔවුන් සතුව තිබූ ධාර්මික හැඟීම්වල බලපෑම නිසා සිහල කලා ශිල්පීන් අපටම ආභේණික වූ චිත්‍ර සම්ප්‍රදායක් බිහි කළෝය. තමන්ටම විශේෂ වූ චිත්‍ර ප්‍රවේශයන් සහ ශෛලියන් නිසා ඉතා ස්වාධීන වූ සෞන්දර්ය ගුණයෙන් ආද්‍ය වූ චිත්‍ර නිම කළෝය. සීගිරි බිතුතුම් හැරුණු විට අප රට අද්විතීය චිත්‍ර බෞද්ධ චිත්‍රයන්ය. ඒවා අපටම ආභේණික වූ සුවිශේෂ වූ නිර්මාණයන්ය. සිහලුන් සතු චින්තන ශක්තිය, කලා කෞශල්‍යයේ මහිමය, නිර්මාණ කුසලතාවයේ ශ්‍රේෂ්ඨත්වය මෙන්ම ඔවුන් සතු ආශ්චර්යමත් කලා නිපුණත්වය අප රට බෞද්ධ බිතුතුම් සහ වෙනත් කලා නිර්මාණයන් තුළින් මනාව දෘශ්‍යමාන වී වර්ෂ 2200ක් ඉක්මවා යන කාලයකදී බෞද්ධ විහාර සහ ඓතිහාසික ගොඩනැගිලි ඔබවන් ලැබූ බිතුතුම් සහ වෙනත් කලා නිමැයුම් තුළින් දෙස්පනි වී එකල මෙකල හෙළ කලාකරුවන්ගේ නිර්මාණ ශක්තියෙහි පරිසමාප්ත භාවයයි. එමෙන්ම ඔවුන් තුළ තිබූ සෞන්දර්ය ඇගීමේ නිපුණත්වයයි. බුදුන්ගේ ජීවිතයෙන් සහ ධර්මයෙන් ලැබූ ආස්වාදය ඉස්මතු කරමින් සෞන්දර්ය ගුණයෙන් සහ අධ්‍යාත්මික රසස්වාදයෙන් සපිරි වූ එන කලා නිමයුම් නරඹන්නන් තුළ පහන් සංවේගය මුසු සියුම් කලා රසවින්දනයක් දැනවීමට බොහෝසත් වී තිබේ. අපූර්ව කලා නිර්මාණයන් ලෙස සලකනු ලබන හෙළ බෞද්ධ චිත්‍රකලා සමුදාය සහ ඒ ආශ්‍රිත වෙනත් ශ්‍රේෂ්ඨ කලා නිමයුම් නිසාම යුනෙස්කෝ සංවිධානය අප රට සංස්කෘතික මහිමය කියාපාන ඓතිහාසික ස්ථානයන් කීපයක්ම ලෝක උරුමයන් ලෙස ප්‍රකාශ කර ඇත. මෙය සිහල අපට මහත් වූ ගෞරවයකි. කාලයේ දක්වා කාලයේදී චිත්‍රශිල්පී පරම්පරාවන් පැවතින ඒ පරම්පරාවලට ආවේනික වූ සම්ප්‍රදායන් සහ චිත්‍ර ක්‍රම තිබිණ. මෙම පරම්පරාවන් ගුරුකුල වශයෙන් දියුණු වී එකල සිහිල රජුන්ගේ අනුග්‍රහය නොඅඩුව ලබා ගැනීමට බොහෝසත් වූ අපමණක් නොව රජවරුන්ගේ පැසසුම සහ වර ප්‍රසාදයනටද ලක්විය.